సర్ప్రైజ్ కరండి అయ్యాన్ని. ఇక నిల్వలాగక నిమే నేనే ఇదొట సత్మాలే దియల్లత్ కిలత్ కినా ఐ కెన్ సత్మహల్ దియల్ Travel like Lalan. කොහමද ගඟ යන්නේ මේ ගඟ මොකද්ද නේ දියල් ගින් ගඟ ගින් ගඟ ගොංගලෙන් පටන් අරගෙන අහහ දෙනියාය ඊළඟට පල්ලේ ගම පොළොවෙනි ගම ඒ ටික ආවරණය කරගෙන යනවා දෙල්ලවට දෙල්ලවට දෙල්ලව ඊළඟට දෙල්ලවට ගිහිල්ලා නෙළුව පැත්තෙන් දෙනියාවල පැත්තෙන් බද්දගමට ගිහිල්ලා හ එහෙන් තමා ගින්තට ගාල්ලට ගිහිල්ලා ගින්තටින් වැටෙන්නේ වැටෙන්නේ නේ උතර මේක නිල්වලාගඟ නෙමෙයි නෑ නෑ මේක ගින්ගඟ නිල්වලාගඟ එතකොට මේ හරහා ඒ ගොංගලෙම පටන් අරගෙන ගොංගලෙම පටන් අරගෙන ඕ ඒක මේ පිට මොකක්ද කොටපොල හා පිට බැද්දර අපුරැස්ද ඒ හරහා කියලා තමයි මාතරින් මාතරින් වැටෙන මාතරින් වැටෙන්නේ හරි හරි එහෙනම් බොහොම සුදි මොන ට්‍රැවල් ලයික් ලලන් සංචාරයෙන් අද අපි ආවා දෙල්ලව රක්ෂිතය ආසන්නයේ පිහිටලා තියෙන मे ऐति दिल्लव रक्षित एरिया दिल्लव रक्षित दखिने इतकोट मे शब्द मे अहन शब्द गिंगगे शब्द इला प्रश्न कोहमद गिंगगे शब्द मेचर वेडियुनि अनिवार्य गगा मे वगे शब्द नगल गलन इतना दिया अरे सुंदर दिया अभी अना सत्मले दिया बला එතකොට සත්මාලේ දියල්ලත් කියලා කියනවා ඒ කියන්නේ සත්මහල් දියල්ල මහල් හතකින් සමන්විත වෙච්ච දියල්ල බලන්න තමයි පල්ලෙහාට යන්නේ බලමු හරි ලස්සන සුන්දර දියල්ල ඉතින් මම අද ආව ප්‍රභාත් එක්කම අද දවසේ සංචාරය අපි ආරම්භ කරලා ඊට පස්සේ ඔන්න දැන් කෙලින්ම සත්මහල් දියල්ලට තමයි ආවේ මෙතනින් සිංහරාජ රක්ෂිතයටත් පියුසුම් තියෙනවා මෙතන ඉන්නේ තාටයක් ඉස්සරහට ගියාට පස්සේ අපි පෙන්වන්නම් සිංහරාජ රක්ෂිතයට ලැබෙන යන්න පුළුවන් වෙන පියුසුම ඉතින් අපි දැන් යන්නේ දියල්ල බලන්න දියල්ල බලනකොට මේ පේන ඇති බොරළු පාර උගලන කලින් ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නා කොහොමද එන්නේ කියලා මේ අවසානයේදී අපිට ලැබිච්ච බොරළු පාරෙන් ආවට පස්සේ අතන කඩේ පේන ඇති එතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ අතන බෝඩ් එකක් තියෙනවා උගලන්ට පේන ඇති ඒ බෝඩ් එක ගාවෙන් පහළට බහින්න දෙනවා මේ පල්ලෙහාට බහින්න දෙනවා ඊට පස්සේ අපිට දියල්ල ගාවට යන්න පුළුවන් එහෙනම් දැන් අපි යනවා දියල්ල ගාවට සුන්දර දසුන් ටිකක් උගලන්ට දැක් බලා ගන්න හැකි වේ सरप्राइज करन भैया ने Yellow.
සත්මහල් කිව්වට ඔන්න පොඩි ගැටලුවක් එනවා. සත්මහල් නම් මහල් හතක් තියෙන්න ඕන මේ දියල්ල ගලාගෙන යනකොට. දැන් මේ පේන විදියට බැලුවොත් අපිට මේක මහල් දෙකක් කියලා සලකන්නත් පුළුවන්. නැත්තම් කෙනෙකුට ගන්න පුළුවන් අර ඉහළම මහලයි ආයි ඒ අතරින් මැද තියෙන මහලයි. දැන් මේ ඕගොල්ලෝ දකින පහළම මහලයි ගත්තොත් මහල් තුනක්. ඊට අමතරව මෙන්න මෙතනත් මහලක් විදියට සලකන්න පුළුවන්. මෙතනත් ලොකු බෑවුමක් යටතේ ජලය පහළට ගලාගෙන යනවා. ඔය පේන්නේ. එතකොට ඔන්න සතර මහල් කියලා කියන්න පුළුවන්. එතනින් පස්සේ අපිට මේ ගලාගෙන යන කොටස මහලක් විදියට සලකන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. මම දන්නේ නැහැ පැරන්නෝ කොයි විදියට මේක නම් කරාද කියලා. සතර මහල් අවසානයේ සත් මහල් වුණාද? නැත්තම් ඇත්තටම අතීතයේදී මේක මහල් හතකින් සමන්විත වුණාද? හරියට නිකන් අර සත් මහල් ප්‍රාසාදයේ මේ වෙනකොට නටඹුන් වෙලා මහල් තුනක් ඉතුරු වෙලා තියෙනවා වගේ මේ දියල්ලටත් එහෙම ඉරණමක් අත් වුණාද දන්නේ නැහැ. නිකමඩ කිව්වේ. ඇවිල්ලා බලනකොට නම් සතර මහල් මිසක් සත් මහල් දියල්ලක් දැක ගන්න හම්බුනේ නැහැ. හැබැයි සුන්දරත්වේ නම් කිසිම අඩුවක් නැහැ. බොහොම සුන්දරව ගලාගෙන යනවා. හැබැයි පොඩ්ඩක් ගලාගෙන යන වතුරේ දුඹුරු පැහැය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ ඉහළට වහිනවද දන්නේ නැහැ. ඒක නිසා බොහොම පරිස්සමින් තමයි මේ මැදකට යනවා නම් යන්න ඕනේ. ඔයගලන්ට පේන ඇති වතුර දුඹුරු පැහැයට හැරිලා තියෙනවා. ඒ වගේම රොඩු ගලාගෙන යනවා නම් අපි මෙතනින් ඉවත් වෙන එක තමයි වඩාත්ම සුදුසු. මෙතන නාන්න කරන්නත් තරම් සුදුසු නෑ. කවුරුත් මං හිතන්නේ මෙතන නාන්න එනවා කියලා. සුන්දරත්වය බලාගෙන යන එක තමයි වඩාත්ම සුදුසු. දියල්ලේ සුන්දරත්වය බලන ගම තව පොඩි අදහසක් එකතු කරන්න හිතුණා. දැන් මේ දියල්ල අය පොඩක් බලමුද අපි බලන්නක දියල්ලේ සුන්දරත්වය. ඉතින් දියල්ලේ සුන්දරත්වය බලන මම ඉන්න තරත් පොඩ්ඩක් බලමු. නිකන් ගලක් උඩ ඉඳගෙන මේ දියල්ල දිහා එක එක ඇංගල්ස් වලින් බලන්න තමයි එන සංචාරකයෙකුට හිතෙන්නේ. නමුත් මට හිතෙනවා මේ දියල්ල ඉතාමත්ම සුන්දර දියල්ලක්. සිංහරාජ රක්ෂිතයට අයිති වෙන ආසන්නයෙන්ම පිහිටලා තියෙන ඒ වගේම තමයි ගින්ගඟ සුන්දර කරන දියල්ල. ඉතින් මේ සත්මහල් දියල්ල ප්‍රේක්ෂකය ඇවිල්ලා බොහොම ආරක්ෂිත විදියට හොඳ ඇංගල් එකකින් බලන්න මෙතන අපිට නැරඹුම් ස්ථානයක් නිර්මාණය කරලා තිබ්බනම් මං හිතනවා මේ මෙතන වටිනාකම ගොඩක් වැඩි වෙවි. විදේශීය සංචාරකයන්ට පවා මං හිතන්නේ මෙතන වැදගත් ස්ථානයක් වෙයි සිංහරාජයට එනවනම්. ඉතින් මං හිතනවා ඒක මැදිහත් වෙලා මෙතන නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදි වුණා නම් අර නඩත්තු කරන්න ඕන නිසා අපි ටිකට් එකක් කඩනවයි කියන එක මම හිතන්නේ සංචාරකයෙකුට ඒක මහලොකු කාරණාවක් නෙමෙයි නඩත්තු කිරීම සඳහා. ඉතින් එහෙම වුණා නම් මං හිතනවා ඕනම කෙනෙකුට ඇවිල්ලා බොහොම ආරක්ෂිත විදියට මේ දියල්ල නරඹලා තමන්ගේ නිවෙස් කරා බොහොම ආරක්ෂිත විදියට යන්න පුළුවන් මතකයන් එකතු කරගෙන. ඉතින් එහෙම නැති වුණාම තමයි මේ දියල්ලේ නාන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි තරම් පෝරු දර්ශනය කරලත් නැහැ. මොකද මේ දියල්ලේ නාන එක තරම් සුදුසු නැති නිසා බලන්න මේ ওই තරම් යමුරුද කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා අවදාරිය හෝ දවසක මෙතන නැරඹුම් ස්ථානයක් ඉදි වේවි. ඒක අපේ ලාංකීය ප්‍රේක්ෂකයන්ට වගේම විදේශීය ප්‍රේක්ෂකයන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම තමයි තව වැදගත් දෙයක් තියෙනවා. මේ හරහා යන මේ මාර්ගය කෙලින්ම සිංහරාජයේ පිටදෙනිය සහ ලංකාගම විශේෂයෙන් පිටදෙනිය කියන ස්ථානයට සිංහරාජය ඇතුල් වෙන ස්ථානයට කිලෝමීටරයක් වගේ දුර තමයි තියෙන්නේ. ඉතින් මේ පාර එුණාට ගොඩක් අබලන් තත්වයක තියෙන නිසා වාහනවලට යන්න බෑ. බයික් එකකට විතරයි යන්න පුළුවන්. ගොඩක් අබලන් තත්වයක තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ පාරත් එතන හැදුනා නම් කෙලින්ම මේ හරහා එන ඕනම සංචාරකයෙකු ගොඩ කෙලින්ම සිංහරාජ රක්ෂිතයට ඇතුල් වෙන්න පුළුවන් මේ දියල්ලත් බලාගෙන. ඉතින් කවදා හෝ ඒව හැදේවි කියන අදහස තියෙනවා. බලාපොරොත්තු දෙන බලමු. ඉතින් අපි ලාංකීය සංචාරක විදියට අවදාරි දවසක ලංකාව සුන්දර සංචාරක
රටක් බවට පත් වේවි මේ ලෝකයේ තුලම එන අපි මෙතනින් සමු ගන්නවා සුන්දර දියල්ල සත්මහල් දියල්ල අසලි අපි නැවත හමු වෙමු අපි බලමු මේ අනාතරතුර තවත් සුන්දර දර්ශන බලා ගන්න පුළුවන් වෙයිද මේ සිංහරාජ රක්ෂිතයවට එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා මමයි ප්‍රභාතේ